ඇහෙනවා. ස්වාමීන් වහන්ස, ඔබ අද මම මම මේ අද අද මම ඇත්තටම කෑම කන වෙලාවේ මට දැන් ඒ කෑම එක හොඳට රස දැනුණා. වෙන කිසිම දෙයක් මතකයක් ආවේ නැහැ. ඒ ලොකු කෑම එකක් නෙවෙයි, සාමාන්‍ය කෑම එකක්. එතකොට මට හිතෙනවා ස්වාමීන් වහන්ස දැන් මෙතන ඇත්තටම සැපයි. ඒ කියන්නේ මෙතන සැපයි කියන්නේ මට වෙන කිසි දෙයක් හිතට එන්නේ නැහැ. මම කෑම එක කනවා, කෑම එක රස දැනෙනවා. එතෙන්දි මට හිතෙනවා ස්වාමීන් වහන්ස දැන් මම නිවන් දැන් මම ඇත්තටම නිවන් දැක්කොත්, ඒ කියන්නේ ඇත්තටම මම කියන කෙනා නැති වෙලා මම ගියොත්, එතන ස්වාමීන් වහන්ස මේ සැපත මේ සනීපය නෑ නේද කියන එකක් මගේ හිතට ආවා. එතෙන්දි මට හිතුණා, එතකොට දැන් එතන නිවන් දකින්නකොට මේ සනීපය නැහැ නේද? එහෙමනම් මොකටද නිවන් දකින්නේ වගේ ප්‍රශ්නයක් මට ආවා ස්වාමීන් වහන්ස. එතනදී දැක ඇත්තටම මොකද්ද එතන එතන මං ඒ කියන්නේ එතන ඒ කියන්නේ මං තවම මේ يعني සැපයට ආසාව හින්දා එහෙම වෙනවද? එහෙම නැත්නම් එතන දැන් අර අනික් ප්‍රශ්න ඔක්කොම අතැල්ලා මේ මොහොතට අවදි වෙලා කෑම එක කනකොට තමයි මේ සනීපයේ රසය දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් එළියට ගිහිල්ලත් ගහක් දිහා බලන් ඉන්නකොටත් මේ සනීපයේ සැපේ දැනෙනවා. දැන් ඒ වගේ වෙලාවට ඇත්තටම නිවනක් අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතනදී එතන සනීපයි. එතකොට එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? එතකොට ඔබ නිවන කියලා හිතාගෙන ඉන්නේ දන්නේ ස්වාමීන් වහන්සේ නිවන කියන්නේ මොකක්ද කියලා. දැන් ඒ කියන්නේ දැන් ඒ වගේ සත් ඔබ එතකොට දැන් ඔබ කිව්වනේ දැන් ඔබ දැන් නිවනටපත් වුණොත් ඔබට ওই තියෙන එක නැති වෙයි කියලා. එතන මම දැක්ක ඔබට බය හිතුණා කියලා. එහෙමයි. එතකොට ඔබට බය හිතෙනවා කියලා හිතුවා කිව්වනේ ඔබ. එහෙමයි. එතකොට දැන් එතකොට ඔබ නිවන කියලා ඔබ එකක් හිතාගෙන ඉන්නවනේ. එහෙමයි. මම නිවන කියලා හිතන නිවනක් නේ. එතෙන්දී ආයි මුලින්දන් වෙන මොකක් හරි දෙයක් වෙනවනේ. දැන් නිවන කියන තැන ඇත්තම ශරීරයක් කියලා එකක් නැහැ කියලා මම හිතන් ඉන්නේ. දැන් එතකොට දැන් අර ඒ කියන්නේ නිවර දැටින්ද තමයි ස්වාමීන් වහන්සේ කිය හිතුනේ. මම එතන කිව්වේ දැන් මට එතන එතෙදි ඒ වගේ දෙයක් හිතුණා. එතකොට ඒක නිවර මොකද්ද කියලා දන්නේ නැති හින්දා තමයි ඒක හිතෙන්නේ. ඒ කියන්නේ දැන් කෑමක් කනකොට දැනෙන ඒ හරි ගහ දිහා බලන් ඉන්නකොට දැනෙන හරි ඒ සුලකක් ඇඟට වදිනකොට දැනෙන ඒ සනීපය ඒ මොහොතේ අවදි වීම තුළ ඒක තමයි නිවන කියලාද ඔබ වහන්සේ කියන්නේ? දැනික කතාව තමයි දැන් ඔබට ඔබට අර බය හිතෙන කියනවනේ. එහෙමයි සමහරසේ. බය හිතෙන ඉවරක් තියෙනවා. දැන් එතකොට මේ බය හිතෙන ඔබගේ මනස විසින්ම නිර්මාණය කරගන්නාලා දෝ නිවනක් නේද? එහෙමයි එහෙමයි. නිවන වෙන්න ඇති කියලා. කියන්නේ දැන් ඔබ දැන් නිවනටපත් නොවි නිවන මෙහෙමයි කියලා ඔබ හිතාගෙන ඉන්නේ. එහෙමයි එහෙමයි. ඒක නිකන් හරියට මෙන්න මෙහෙම හිතන්නකො. ඔබ යම් කිසි ඔබගේ මිත්‍රයෙක්ගේ ගෙදරට යනවා. හරිද? එහෙම. කියන්නේ ඔබ කලින් ඔහුගේ ගෙදරට ගිහිල්ලා නැහැ. ඉතින් ඒක තියෙනවා කාමරයක් වහලා දාලා. හරිද? ඔබ වහලා දාලා තියෙන කාමරේ තියෙන මොනාද කියලා දන්නේ නැතුව මේ පැත්තේ ඉඳන් කාමරේ තියෙන මොනාද කියලා හිතනවා. එහෙමයි. හරිද? එහෙමයි. එහෙමයි. ඒ වගේ එකක් නේද ඔබ කරලා තියෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම එකක් තමයි. එහෙම එකක් තමයි. ඔව්. එතකොට දැන් එතකොට ඒ වාගේ දැන් අපි මනසෙන් ඒක මවා ගන්නවා කතාවක් මේ නිර්වාණය මෙසේ විය හැකිය කියලා. හරිද? එහෙමයි. නිර්වාණය මෙසේ විය හැකිය කියලා මවා ගන්නවා කතාව. එතකොට ඒ මවා ගන්න කතාවකට වෙලාවකට බය හිතෙනවා, වෙලාවකට ආස හිතෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙලාවකට බය හිතෙනවා, වෙලාවකට ආසයි. දැන් වෙලාවකට බය හිතෙන්නේත් වෙලාවකට ආසයි හිතෙන්නේත් ඔබම වාගත්තු අර කතාවට නේද? දැන් අපිටම අර වාහන කාමර තියෙනවා. වෙලාවකට හිතෙන ওই කාමරේ හොල්මන් ඉන්නවද දන්නේ නැහැ. එහෙම නැත්නම් ওই කාමරේ බල්ලෙක් දාලා වහලා ඉන්නවද දන්නේ නැහැ. එන සැර බල්ලෙක් දාලා වහලා ඉන්නවද දන්නේ නැහැ කියලා බය හිතෙනවා. ඒක වෙලාවට දින ඕකේ මොන හරි ලස්සන දේවල් ටිකක් තියෙනවද දන්නේ නැහැ. අමාරු යාළුවගේ ඔක්කොම වස්තු ඕකේ තියෙනවද දන්නේ නැහැ. එහෙම කියලා ආස හිතෙනවද නැද්ද? එහෙමයි එහෙමයි ස්වාමීනි. ඉතින් වෙලාවකට ආස හිතෙනවා. හරිද? වෙලාවකට මොකද හිතෙන්නේ? බය හිතෙනවා. දැන් මේ දෙකම බොරුවක් නේද? එහෙමයි ස්වාමීනි. අන්න ওই දෙකම බොරුවක් කියලා තේරුණා නම් අපිට නිර්වාණය හම්බෙනවා. එහෙමයි. එහෙමයි ස්වාමීනි. හිතේ මවා ගන්න එක තමයි ඇත්තටම මෙතන හිර වෙලා තියෙන්නේ. ඔව්. හොඳයි. එහෙමයි ස්වාමීනි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම ප්‍රශ්නයක් අහන්නම් මම එක්ස්පීරියන්ස් කරපු එකක් දැන් මම භාවනා කරනකොටද නින්ද වැටලද මම දන්නේ නැහැ හීනයක් තමයි කොයි අතින් බැලුවත් දැන් මේ හීනේ මම දැක්ක එකක් තමයි මට දැනුණා මේක ෆෝස් එකක් මගේ ළඟට එනවා හෙමින් 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 මගේ ළඟට එනවා ඒතර මට නිකන් දැනුනේ මේක නිවන කියලා හැබැයි කියලා එනකොට මට බයක් හිතෙනවා මම හිතේ මරණ බය වෙන්න ඇති දැනුණා එතකොට ඒ වුණත් මේක මාව ඒක අස්සට උරා ගත්තා හැබැයි ඒක උරා ගත්තට පස්සේ මං කොහෙ ගියාද කොයි කාලෙකට ගියාද මම දන්නේ නැහැ මොකද මොන මාසේ ආයතන හැම මැරිලා මොකක්වත් දැනෙන්නේ නැහැ පේන්නේ නැහැ මොකක්වත් නැහැ කොහෙ ගියාද මං දන්නේ නැහැ හැබැයි ඊට ටික ටිකක් වෙලා ගියන් පස්සේ මෙහෙම කියන්නත් බැහැ මොකද දැනීමක් තිබුණේ නැහැ කෙනෙක් නැති හින්දා එතන හැබැයි පස්සේ මමද මම දන්නේ නැහැ ප්‍රායතන ඔක්කොම මැරිලා පේන්නේ කෙනෙක් නැහැ හැන කෙනෙක් මොකක්වත් නැහැ හැබැයි නිකන් මට දැනීමක් මං දන්නේ හත් වෙනි ඉඳ කියන එක මම දන්නේ නැහැ නිකන් දැනීමක් වගේ තියෙනවා කෙනෙක් නැහැ මේ විඳින කෙනෙක් නැහැ පෙනෙන්නවත් ඇහෙන්නවත් මොකක්වත් හැබැයි මේ දැනීමක් එනවා මේක හරි ශාන්තයි හරි ප්‍රණීතයි හරි පීස්ෆුල් හරි ෆ්‍රීඩම් වගේ දැනීමක් වගේ එනවා හැබැයි කෙනෙක් නැහැ විඳින කෙනෙක් නැහැ එතන මොකක්වත් නැහැ හැබැයි ටිකකට පස්සේ මට නිකන් පෙනීමක් ආවා එක කියන්න බෑ ගුහාවක්ද මොකද කියලා කියන්න බෑ එක වෝල්ස්වත් නැහැ මට හිතෙන එක විශ්වය කියලා වගේ දෙයක් දැනීමක් ආවා විසාරතනක් ඊට පස්සේ ඒක දැන් මට පෙනීමක් සිද්ධ වෙනවා හැබැයි මම නැහැ මෙතන තාම පෙනීමක් දකිනවා ඒ මුළු එකේම හරිම සෙන්ටර් එකේ හරිම මැද චුට්ටි කළු තිතක් පෙනුණා ඒක පෙනීමක් තියෙනකොට උදී මන් දන්නේ මේ සිතද මොකක්ද එකක් ඒක බලන්න ගියා ඒක බලන්න යනකොට ඒ මට දැන් මම කියන කෙනා එතන තාමත් පෙනෙන්නේ නැහැ හැබැයි ඒක බලන්න යනකොට පෙනුණා මගේ මුණ හැබැයි ඒ චිත්‍ර දැන් පෙනෙන්නේ නිකන් පුංචි දඩේ අම්මගේ බඩේ ඉන්නා වගේ අර ෆීටල් පොසිෂන් එකේ මෙහෙම ඔක්කොම අත් කපලුක් මෙහෙම ෆීටල් පොසිෂන් එකේ ඉන්නේ හැබැයි මගේ මුණ ඒක දැක්ක විතරයි මම ආපහුවව මේ ලෝකෙට මගේ කයට මගේ පුටුවේ ඉඳගෙන මම මෙයා දැන් ඉන්නවා මෙතන මට ඒකෙන් තේරුනේ සම්මාංශ පෙනීමක් විතරක් කොට එතන මොකක්වත් නැහැ හැබැයි මම බලන්න ගෙහින්දා මම කියන එක ඉපදුනා ඒ මොහොතේට ඉපදුනා ඒක තමයි අර ලෝභය කියන එක මට තේරුණා මේක ලෝභයෙන් නේද මම හදා මම උපදවා ගත්තේ කියලා මට තේරුණා එතන ඒ එහෙම ඒ මොකද්ද වුනේ මම දන්නේ නැහැ සම්මාංශ හැබැයි ඒක හොඳටම මට හිතේ තාමත් හොඳට මේ දැන් වෙනවා වගේ පේනනවා එහෙම දැන් මෙතන කවුරුත් හිටියේ නැහැ ආයතන හය ඔක්කොම මැරිලා කවු කාටද ඔක දැනුනේ කාටද හැබැයි මම කියනක ඉපදිච්ච මොහොත මට තේරෙනවා ඒ පිට මගේ රූපය ගත්තා හින්දා කියලා මට මේක තේරුම් කරලා දෙන්න සංහංශ තේරුම් සන්නයි ඕකේ තේරුම් ගන්න දෙයක් නැහැ නෝන ඕක ඔබ මාවගත්තු මනෝ විකාර ගොඩක් විතරයි ඕක අමතක කරලා දාලා ඕක අයින් කරලා දාලා ඕක විසි කරලා දාලා නිකන් ඉන්නේ එච්චරයි දැන් එතකොට සංසෙ ඕකේ නිර්වාණයට ඇති කිසිම සම්බන්ධයක් නැහැ ඔබ ඔය ගත්තු අදාස්තික ඔබ ඔය මවාගත්තු මනෝ විකාර ටිකක් විතරයි එච්චරයි ඒක ඒකත් ඔය ඕනට වඩා බණ අහලා ආපු ප්‍රශ්න ටිකක් ඔය තියෙන ටික කතා ටිකක් තියෙන්නේ එහෙම ඕනට වඩා බණ අහලා ආපු ප්‍රශ්න ටිකක් ඒ ඔය මවාගත්තු මනෝ විකාර ටිකක් විතරයි ඔය ටික ඔය ටික ඔක්කොම පැත්තකට දාලා ඔය අත්දැකීම විසි කරලා දාලා ආයි බිඳුවට බහලා ඉන්න එච්චරයි. එතකොට සානිසෙ භාවනා කරනවා කියනකොට දැන් නිකං ඉන්නවා කියනකොට දැන් මම දන්නවා දැන් බුදුන් වඳනකොටම නිකං සමාධිගත වෙනවා හිත. එහෙම නිකං එතකොට හිතට මොකක්වත් අරමුණක් මොකක්වත් දෙන්නේ නැහැ. මෙන්න මේක තෝරගන්න ඕන. දැන් අපිට යමක් ඕනෑට වඩා ඕනේ වෙනකොට ඒක එක විදිහක පිස්සුවක් බවට පත් වෙනවා. හරි අපි දැන් අපි තුන් දැන් කෙනෙක් ඕනේ මොකක් හරි දෙයකට ඕනෑට වඩා බැඳිලා ඉන්නකොට ඒක එයාට පිස්සුවක් බවට පත් වෙනවනේ. දැන් අපි තුන් දැන් අපි පොඩි ළමෙක් අර මේ
පිස්සුවෙන් වගේ ක්‍රිකට් ක්‍රිකට් ගහනවා ක්‍රිකට් මැච් බලනවා එහෙම කියොත් අපි යාට කියනවා නේද ක්‍රිකට් පිස්සෙක් කියලා. හරි. ඒ වගේ දැන් යමෙක් මොකක් හරි එහෙකට ඕනෑට වඩා බැඳිලා ඉන්නකොට ඒක පිස්සුවක් බවට පත් වෙනවා. හරි. එතකොට දැන් යා පිස්සුවක් බවට පත් වෙලා දැන් අපි හිතමු දැන් අර පොඩි දරුවා යා ක්‍රිකට් වලට මේ වෙලාව ඉතින් එයා හැම වෙලාවම රැට හීනෙන් පේන්නේ ක්‍රිකට් ගහන ඒවා. එයා එතකොට අර මේ දවල්ටත් උඩ බලාගෙන කල්පනා කරන්නේ ක්‍රිකට් ගහන ඒවා ගැන. ඒ ඔක්කොම හැම වෙලාවෙදිම එයාට හැම වෙලාවම ඕන වෙලාවක මනසින් ඒ ක්‍රිකට් ගහන එකක්ම තමයි මවා ගන්න පුළුවන්. හරිද? දැන් ඒ වගේ ඔබ දැන් මෙතන දැන් නිර්වාණය කියන තැනට ඕනට වඩා අර බැදිලා ඒක එහෙම කතාවක් මවාගත්තට පස්සේ ඔබ මේකේ ඇතුලේ අර අහගත්තු බණ වලින් ඒ මේවා ඇතුලේ දැන් ඔබටත් අර මේ හැදෙනවා එක්තරා විදිහක ඒ වගේම එකක් හැදෙනවා. ඒකයි ඉතින් මේක මේ උම්මත්තක භාවයේ කෙලවරක් නැහැනේ. ඒක ඒ වගේම එකක් හැදෙනවා. ඉතින් ඒ වගේම හීන පේන්න පටන් ගන්නවා. ඒ වගේම කතා හැදෙන්න පටන් ගන්නවා. දවල්ටත් එහෙම එක යනවා. ඉතින් අය භාවනාව කියලා කරගන්න. එතකොට බොහෝ වෙලාවට ඔබ වත් ගාලා අර 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 දැන් අර අර තමහට අර පොඩි ළමයා අර ක්‍රිකට් පිස්සුවෙන් ඉන්න පොඩි ළමයා අර 1000ක් මැද්දේ වුණත් එයාට අර එයා ග්‍රවුන්ඩ් එකක් මැද්දේ ක්‍රිකට් ගහනවා එහෙම වාගෙන එයා ඒක ඇතුළට වෙලා ඉන්නවා වගේ ඔබට ඔබත් ඉක්මනට අර ඔබ හිත ඔබ ඒකට ලස්සන නමකුත් දා ගන්නවා සමාධිය කියලා. ඔබත් එහෙම එකක්ම වාගෙන ඉන්නවා. මවාගෙන ඉන්න ගමන් ඔබ ඒකට දා ගන්නවා ලස්සන නමකු සමාධිය කියලා දා ගන්න. එතකොට හරි හරි ඔබ හිතනවා එතකොට ඒකේ වැරද්දක් නැහැයි කියලා. ඉතින් අරක ඒක මේකයි අතර කිසි වෙනසක් නැහැ. ඒ වට අහුවෙන්න එපා. ඉතින් ඔබ තාම ඔබගේ මනස ඇතුලේ පදිංචිලා මනසට අහුවෙලා ඉන්නේ. ඉතින් ඔබගේ මේ මනසේ තියෙන එක 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 විදිහේ පෙන්නන එක 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 ආකාරයේ පෙන්නන ස්වයං මෝහන වලට අහුවෙන්න එපා. ඇදිරි. ඔව් සාමිස්. දැන් එතකොට දැන් සමහරක්ලාට මේකත් හීනයක් තමයි මනෝ විකාරයක් වෙන්න ඇති. දැන් සමහරකට මම කන්නාඩි ඉස්සරහ පිට ඉඳගෙන මං ටිකක් බලාගෙන ඉන්නවා. එතකොට එක මොණක් නෙමෙයි මොණවල් දෙක තුනක් පේනවා එතන. ඒකත් මනෝ විකාරයක්. එතන මට හිතුනේ ඔහොම නේද මම ලෝකයක් හදාගත්තේ කියලා. මගේ රූප සංවාස කිව්වන එක දවසක් මම ඇහුවා. ඒක මම කියන්නේ ඕනට දැන් මේ අහපු බණ ටික පොඩ්ඩක් ඔක්කොම පැත්තකින් තියලා. හරිද? මොකද දැන් ඒ බණවලින් හැදිච්ච ඒ බණවලින් හැදිච්ච එක්තරා විදිහක ස්වයං මෝහණයක් තියෙනවා නෝනගාව. හරිද? ඒ හරහා පෙන්නේ යම් කිසි මනෝභාවයන් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම පැත්තකින් තියන්න. ඊළඟට මේ තමන්ගේ මනස විසින් මවල දෙන කිසිම දෙයකට අහුවෙන්න එපා. ඔබ හොඳට තෝරගන්න ඕනි කතාවක් තියෙනවා. ඒක තෝරගන්න ඕනි කතාව තමයි ඔබගේ රැවටිල්කාරයා ඔබමයි. ඔබ රැවටෙන්නේ ඔබගේ මනසටමයි. ඒක එක එක විදිහට නිර්වාණය කියලා එකයි කේවා පෙන්නනවා. තවත් එක එකවා මවල පෙන්නනවා. ඔබේ සතුරත් ඔබමයි. ඔබගේ සටන තියෙන්නේ ඔබත් එක්කමයි. හරිද? ඉතින් ඔබගේ මනස පෙන්නලා දෙන එකට ඔබ රැවටිලා. ඔබ අහුවෙලා ඒක ගැන ඒකට අහු වෙලා ඒක ගැන කතා අඩු ගන්න කතා කරන්න හරි සූදානම් වෙනවා කියන්නේ ඒක ගැන. අනේ දැන් ඔබ ඇවිල්ලා මට කිව්වා නම් බලන්න අපේ හාමුදුරනේ මෙන්න මෙහෙම එකක් මම දැක්කා. මෙහෙම එකක් දැක්කා මෙහෙම එකක් දැකලා මම රැවටුණානේ. කොයි රැවටීමක්ද කියලා ඔබ මට කිව්වා නම් ඔන්න මං හිතනවා ඔබ ටිකක් ඉදිරියෙන් ඉන්නවයි කියලා. මේ මනස විසින් මේ මාව මෙහෙම එකක් මවලා දුන්නා. ඒ මාවලයි දුන්න එකට මම අහුවෙන්න ගියානේ කියලා කිව්වා නම් හරි. දැන් ඔබ ඒ ඒ ඒ ඒ ඒ මනසේ තියෙන ඒ රැවටීම් වලට ඔබ අහුවෙනවා. පැහැදිලිද? ඉතින් ඒවට අහුවෙන්න එපා. ඒක එක එක ආකාරයේ එක එක ඒවා එක එක හැඩතල ඔබට මවල පෙන්නනවා. ඒ මවල පෙන්නන හැඩතල වලට එහෙම අහුවෙන්න එපා. දැන් අර මං කිව්වා වගේ අර පොඩි ළමයා එයාට එයා ඒ ලෝකේ එයාට මැවිලා පේනවා. තව කෙනෙකුට තව ලෝකයක් මැවිලා පේනවා. ඔබට දැන් නිවන කියන එක තියෙන හින්දා ඔබට දැන් මේ පැත්තෙන් ඒවා තමයි ඔබට වෙන්නේ. ඒක නිර්වාණය නෙමෙයි. හරිද? ඉතින් ඒ මනස විසින් මේ පවල දෙන එක එක ආකාරයේ දේවල්. හරි මේ මනස විසින් ඔබව ස්වයම්මෝහණයට පත් කිරීම හරි ඒකට අහුවෙන්න එපා. හැමදාම හොඳට මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ එකක් තමයි. දැන් මෙතන හොඳටම තත් තමන්ට යම්කිසි ආකාරයක උම්මත්තක භාවයක් ඇති බව දැනගෙන ඉන්න. එතකොට උම්මත්තක භාවයක් ඇති බව දැනන් ඉන්නකොට දැන් උම්මත්තකේ දන්නවා
දැන් උම්මත්තක භාවයක් තියෙනවා කියලා අපි දැනගත්තු ගමන් අපි දන්නවා. එහෙනම් මට මේ මේ මට මේ හිතෙනවයි කියන එක ඇත්තක් වෙන්න බෑ. එතකොට මට මේ දැන් මේ පේනවයි කියන තේ ටික ඇත්තක් වෙන්න බෑ. මේක මොකක් හරි ගැටලුවක් තියෙන්න පුළුවන්. පැහැදිලි. එහෙනම් මේ තමන්ගේ මනස විසින් මවන කිසිම දෙයකට අහු වෙන්න එපා. ඒ ඒ ඒ ඒවා සියල්ලම තවත් එක් මේ තියෙන මේ පිස්සුවේ තව එක කොට්ටාස ටිකක් විතරයි. ඒවට අහු වෙන්න එපා වුණාට වඩා. ඒ ඔක්කොම මේ ඒවා ඔක්කොම මේ අර අර මං කියන්නේ ඒවා හීන විදිහටම සලකලා ඒවා අයින් කළාම දාන. ආයි අපි හීනයක් දැක්කට පස්සේ පහුවෙන්ද කතා කරනවා නම් අපි කොයි තරම් ඒ හීනෙට බැඳිලාද? මගේ හිතට මම නිතර කියන මේක සංඥාවක් විතර මේක චිත්‍රපටයක් මම මම මගේ නෑ නෑ නෝනාට මං කියපු දේ තාම තේරුන්නේ නෑ නෝනාට මං කියපු දේ තාම තේරුන්නේ නෑ හරිද මං දන්නා මේක හීනයක් කියලා අත්හරින්න තමයි තියෙන්නේ ඔව් දැන් මේ තියෙන ටික ඔක්කොම මේ අයින් කරලා දාන්න අහපු බණ ටිකයි ඔක්කොම දැන් දාලා ආයි බින්දුවට ඇවිල්ලා නිදහස් වෙන්න එතකොට ශාන්සි දැන් භාවනා කරනවා ශ්‍රමණසිකර භාවනා කරනවා නිකන් ඉන්න කියලා ඒකම ටිකක් තේරුම් කරලා දෙනවද කරුණා කරලා ඒක තේරුම් ගන්න දෙයක් නෑ නෝ මොකක්වත් ආයාසිකින් කරන්න එපා එච්චරයි කිසිම දෙයක් ආයාසිකින් කරන්නත් එපා කිසිම දෙයක් ආයාසිකින් නවත්තන්නත් එපා එච්චරයි ආයාසික කියන්නේ මොකද්ද සානා එෆර්ට් එකක් දාලා කිසිම එෆර්ට් එකක් දාලා කිසිම දෙයක් කරන්නත් එපා. එෆර්ට් එකක් දාලා කිසිම දෙයක් නොකර ඉන්නත් එපා. පැහැදිලිද? ඔව් සමහරවිට. අපි දැන් මම භාවනා කරන්න කියලා ඉඳගත්තුම ඔහේ ඉන්නවා. එහෙම නිකන් ඉන්නවද? එහෙමද කරන්නේ? එෆර්ට් එකක් නැ නිකන් ඔහේ ඉන්නවා. එහෙම නිකන් ඉඳීමක් ගැන නෙමෙයි මං කියන්නේ. මේක ඔබට නටනට තමයි නිකන් ඉන්න පුළුවන්. ඇවිදින ගමන් ඔබට නිකන් ඉන්න පුළුවන්. කන ගමන් ඔබට නිකන් ඉන්න පුළුවන්. මේක තමයි සංඥාසික වොයිස් එක කැඩෙනවා. ඒක වැඩක් නෙමෙයි කියන්නේ. ඔව් පැය 24ටම වෙන දෙයක් වගේ. හොඳයි නෝනා අපි එහෙනම් ඊළඟ දිනට අවස්ථාව දෙන්න. ස්වාමීන් වහන්ස දැන් අර ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නේ කිව්වා වගේ දැන් කැමැත්තක් හරි අකමැත්තක් හරි එන ඒ දෙකම ගත්තොත් දෙකම දෘෂ්ටි කියලා දෙකම දෘෂ්ටි නිසා ඇත්තට මේ දෙකේ මට නිකන් තේරෙන්නේ ඇත්තට මේ දෙකේම කැමැත්ත හරි අකමැත්ත හරි ඒක දෙකම වෙනසක් නැහැ වගේ මොකද මේ දෙකම දෘෂ්ටි ඒක නිසා මේ දෙකේ වෙනසක් නැහැ කියලා ඒ වගේ මට හිතෙනවා. එතකොට අර නිකන් ඒ වෙලාවට හිත නිකන් මධ්‍යස්ථ වෙනවා වගේ එකක් ද එතන වෙන්නේ ස්වාමීන් වහන්ස. හිත විවෘත වෙනවා කියන්නේ මධ්‍යස්ථ වෙනවා කියන්නේ කැමැත්ත හෝ අකමැත්ත කියන දෙකෙන් තොරව ඉන්නවා කියන එක නෙමෙයි. ඒ දෙකේ වෙනසක් නැති බව දැන ගැනීම. ඔව් එතකොට මේ කැමැත්ත සහ අකමැත්ත කියන එකේ තියෙන ඒ යථාර්ථය තෝරගන්නවා. හැබැයි ප්‍රෝග්‍රෑම් එක විසින් කැමැත්ත හෝ අකමැත්ත කියන තැනට යවනවා. හැබැයි ඔබ එතන ඉන්නේ නැහැ. දැන් තුමා කියන කතාව තේරුණාද? එතන ඉන්නේ නැහැ කියප එක මට තේරුන්නේ නැහැ. කැමැත්තෙන් සෝ අකමැත්තෙන් තොරව ඉන්නවා කියලා කතාවක් නැහැ නෝ. හරිද? හරි. දැන් ඔබ හිතනවා නම් කැමැත්ත සහ අකමැත්තෙන් තොරව මැද තැනක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ. එතකොට හැබැයි මේ කැමැත්ත අකමැත්ත කියන කතාවේ තෝරගත්තට පස්සේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ලෝකයත් එක්ක යන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කැමැත්ත අකමැත්ත කියන එක තියෙනවා. ඔව්. හරි. එක්ක කැමැත්ත එක්ක අකමැත්ත තියෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි තියෙන්නේ. ග්‍රේ ඒරියාස් නැහැ. හරි. ඔව්. හරිද? ඔව්. එතකොට හැබැයි අපි දැන් යථාර්ථය තෝරගෙන ඉන්නේ. ඉතින් අපි කැමැත්තට බැඳිලත් නැහැ අකමැත්තට බැඳිලත් නැහැ.
ප්‍රෝග්‍රෑම් එක දුවනවා කැමැත්ත අකමැත්ත කියන දෙක හදා හදා ප්‍රෝග්‍රෑම් එක දුවනවා හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ නෙමෙයි ඉන්නේ එච්චරයි ඒක මම අර ඔව් මම අර කලින් මෙන්න මේ 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 උපමාවෙන් තෝරගන්නකෝ හරිද මම එදා මේක උපමාව කිව්වත් දන්නේ නැහැ දැන් මෙන්න මෙහෙම මෙහෙම ගන්නකෝ ඒ කියන්නේ දැන් දැන් ඔබයි ඔබේ පවුලේ අයයි අපි තුම ඔබේ අල්ලපු ඒ කියන්නේ ඔබේ neighbors-ලා ඉන්නවනේ ඔබේ අල්ලපු ගෙදර පිරිසක් හරි ඔබගේ තවත් ඒ ඥාති වෙන පිරිසක් එක්ක හරි ඔබලා අතර ඇති වෙනවා විරසකයක් රණ්ඩුවක් ඇති වෙනවා හරිද රණ්ඩුවක් ඇතිලා දැන් මේක මේ ශාරීරික ගැටුමක් දක්වාම යනවා මේක හරිද මේ කලිසම අපි ගෙදර තියනවා නේද අපි ඈ බොඩි එක නේද අනිතයි පොඩක් මයික් ඕෆ් කරගත්තා නම් හොඳයි එතකොට දැන් දැන් මෙහෙම ගැටුමක් යනවා දැන් ඔබ මේ ඔබ දැන් මේ ගැටුමට සම්බන්ධයි හරි දැන් ඔබ නැත්නම් ඔබ වැඩ කරන ආයතනයේ හිටන්නකෝ ඔබ 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 වැඩ කරන ආයතනයේ ඔබේ දෙපාර්තමේන්තුව තියෙනවා ඒ කියන්නේ ඔබේ ඩිපාර්ට්මන්ට් එක තියෙනවා එතකොට තව වෙන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා එතකොට මේ දෙක අතර තියෙනවා මේ ගැටුමක් තියෙනවා එතකොට දැන් ඔබ මේ ගැටුමට යන්නේ දැන් මේ ගැටුමට යන්නේ ඔබ එක එක ඩිපාර්ට්මන්ට් එකකට සම්බන්ධ වෙලානේ ඒකත් එක්කනේ ඔබ මේ ඇන්ගල් එකකින් ඉන්නේ එහෙම නැත්නම් ඔබ තව පිරිසක් සමග රණ්ඩු ඒ කියන්නේ තවත් වෙනත් පිරිසක් සමග රණ්ඩුවට යනකොට මේ පිරිසක් සමග එකතු වෙලා ඉන්නේ පැහැදිලිද ඔව් එතකොට දැන් මේ මේ ඒ කියන්නේ ඔබ එතකොට ඔබට එන අදහස් එක විදිහක අන්තගාමී නේද අන්තගාමී ඔව් එක පැත්තකට නේද ඔව් පැත්තකට යන වෙලාවනේ ඉන්නේ හරිද හරි ඊළඟට දැන් හිතන්න දැන් ඔබ මේ දෙපාර්තමේන්තු දෙකේම මේ ඔබ රැකියාව කරන කෙනෙක්ද ඔව් ස්වාමීන් වහන්සේ රැකියාව කරන දෙන්න මේ මේ ඩිපාර්ට්මන්ට් දෙකක් අතර තියෙන මේ රණ්ඩු ඔබට තේරෙනවනේ තේරෙනවා ඔව් ආ තේරෙනවනේ එහෙනම් මම එතන කියන්නේ එතකොට හැබැයි ඔබ හිතන්නකෝ ඔබ මේ ඩිපාර්ට්මන්ට් දෙකටම අදාළ නැති තුන්වෙනි ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා හරිද එතකොට මේ 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 අංශ දෙක අතර වෙන රණ්ඩුව ඔබ දකිනවා. එතකොට ඔබ බයස්ද එතකොට ඒකට? නැහැ. බයස් නැහනේ. පැහැදිලිද? ඔබ බයස් නැහැ මේ මේ රණ්ඩුවට. එතකොට ඔබ හැබැයි දැන් ඔබ මේ එකක් ඔබේ ඒ කියන්නේ ඔබ මේ එක අංශයක ඉන්නවා නම් මේකට බයස් නේද? එතකොට මේ රණ්ඩුව ඇතුළේ ඔබ ජීවත් වෙනව නේද? ඒකට ඔබ ඉමෝෂනල් වෙනවා නේද? පැහැදිලිද? ඔව් සර්. එතකොට අපි ඔබ තුන්වෙනි පය පැත්තක ඉඳන් බලනවා වගේ නෙමෙයි නේද? මේක ඇතුළේ ඉඳන් බලන්න. ඔව්. පැහැදිලි. ඊළඟට දැන් හිතන්නකෝ ඔබ හිතනවා මේ දෙන්නක දෙකලු රණ්ඩු වෙනක හොඳ නැහැ. මේ රණ්ඩුව නවත්තන්න ඕනේ කියලා ඔබ මැදිහත් වෙන්න යනවා. මැදිහත් වෙන්න යනකොට ආයේ මොකද වෙන්නේ ඔබ? ආයේ ඒකට ඇතුල් වෙනවා. ආයි ආයි ඔබ බයස් වෙනව නේද එතකොට එතකොට ඔබ ආයි මේ 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 කලබලයට එනව නේද ඔව් හරි 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 තේරෙනවද මම මේ කියන එක ඔව් ඔබ එතකොට ඔබ මෙහෙමයි අර රණ්ඩුව යනවා ඒක ඔබට නවත්තන්න බෑ හරිද ඒකයි මම ඔබට කියන්නේ අර මම කලින් එක උපමාවක දැක්කේ පැහැදිලි කරේ අර මොහුදු වෙරළේ රැලි නගනවා රැලි නගිනවා ආයි මොහොතට එකතු වෙනවා ආයි රැලි නගිනවා මොහොතට එකතු වෙනවා ඔබ මේ මැද්දට පැන රැලි නවත්තන්න බෑ ඔබ ඒ රැල්ලේ ඔබට පුළුවන් වෙරළට වෙලා බලන් ඉඳීමයි පැහැදිලිද ඔව් එන්න කොහෙද විලා ආ මේ කරයි යන්න ආමෙන් පැහැදිලිද මම මේ කියන කතාව පැහැදිලි ඔව් එතකොට මේ වෙන මේ කියන්නේ ඒ කියන්නේ ඔ කැමැත්ත අකමැත්ත කියන එක හරියට ඔය වගේ හරියට මේ දෙපාර්තමේන්තු දෙකක් වගේ හරි ඔය දෙක තියෙනවා ඉතින් ඔය දෙක ඔබ මැතරින්ද බලන් ඉන්න ඔබ හැබැයි මේක නවත්තන්න ගියොත් මේක ඔබ ඊට හපන් වෙයි එතකොට දැන් කැමැත්ත අකමැත්ත කියන එක එන එක නවත්තන්න යනවා කියන්නේ එතන ආය අකමැත්තක් තියෙනවා කියන එක නෑ ස්වාමීන් වහන්සේ නවත්තන්න නෙමේ එතන මට නිකන් තේරුනේ මේ දෙකේ වෙනසක් නැති බව කැමැත්තක් උයි අකමැත්තයි කියන්නේ අන්ත දෙකන්නේ
එහෙම වෙනසක් එහෙම වෙනසක් නැති බව මොකද දෙකම දෘෂ්ටි දෙකක් අපි හදාගත්ත දෙකක් ඒක මායාවක් ඒක ඒකම තමයි ඒක තේරුම් ගැනීමක් විතරයි ඉච්චර හැබැයි තේරුම් ගන්න කියලා ඕනෑට වඩා ඒක ਵਿਚාරශීලී වෙලා ඕනෑට වඩා දාර්ශනික වෙන්නත් යන්න එපායි හරි නැත්නම් ඔබ ආයි ඒකටත් ලොකු කතාවක් හදාගන්න මේක මෙහෙමයි ඔව් එතකොට ඒ අවස්ථාවේ ස්වාමින් වහන්ස මේ හිත දැන් හාමුදුරු කියන්නේ හිත විවෘත කරගන්න කියලා එතන එහෙම එකක් වෙනවද හිත විවෘත වෙනවද එතන එහෙම තත්වයක් එනවද හිතට විවෘත වෙනවා කියලා මම එහෙම කතාවක් කිව්වද නෑ මේක මේකට උදාහරණයක් දීලා නෙවෙයි දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ හිත පද පලල් කරගන්න වගේ කතාවක් බ්‍රෝඩ් මයින්ඩඩ් වගේ නෑ ඉතින් මම මම අර වෙනවද මම කිව්වේ ඒකට මුකුත් කරන්න නැතුව ඉන්න එච්චරයි ඔබ ඒ කියන්නේ ඔබ ඒ රණ්ඩුව නවත්තන්න හැදුවත් ඔබ අමාරු වෙටිනවා එනත ඔබ එකේ එක පාර්ශවයක් අරගත්තත් ඔබ අමාරුයි. හරි. නෑ ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දෙකේ එකක්වත් නොකර ඉන්න එච්චරයි. එතකොට ස්වාමීන් වහන්සේ මම කොතනද ඉන්නේ උතන? දැන් මම ඉන්නවනේ. ඉතින් මම කියන්නේ ඔබ ලේබල් එක ගහගන්න අනු එක අනුව තමයි මම ඉන්න තැන තියෙන්නේ. දැන් ඔබට මම කියන කෙනා ඕනේ වෙනවා. හරිද? මම කියන කෙනා ඕනේ වුණාට පස්සේ ඔබට ඔය ඕන තැනකට ලේබල් එක ගහගෙන තියාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබට ඕන මේ කෝප්පය අරගෙන මේ කෝප්පය මම කියලා එතනට තියාගන්න පුළුවන්. ඉතින් මේ කෝප්පෙන් වට මම කියලා නම දාගන්න පුළුවන්ද බැරිද? දැන් කෝප්පය කියලානේ නම දාගෙන තියෙන්නේ. ආ. හරිද? එහෙම නැත්නම් මග් එකක් කෝප්පයක් කියලානේ නම දාලා තියෙන්නේ. ඉතින් අපි එතෙ ඉඳන් ඔබයි මමයි ඇග්‍රීමන්ට් එකට එමු මේ තමයි මම අපි මේ කෝපේ කියනවා මගේ කියන නම අයින් කරලා දාලා මෙතනට දානවා මම කියන නම හරිනේ හරි ස්වාමීනි හරි ඔව් මිස් ටුකේ තේරුම් ගන්න